රැකියා අපේක්ෂිත උපාධි දහරින් රැසකගේ නම් විවිධ හේතු මත ඉවත් කිරීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රැකියා විරහිත උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජය විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දුවක්. 2020 පෙබරවාරි අවසන් සතියේදී උපාධිධාරීන් වෙත පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කිරීමටත් දින 3ක් ඇතුළත ඔවුන්ට සේවයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දීමටත් රජයේ විසින් කටයුතු කරනු ලැබුවා. නමුත් 2020 8යි 16 දිනතිව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද නිවේදනයක් අනුව පුහුණුව සඳහා සුදුසුකම් නොලබන උපාධිධාරීන් වශයෙන් උපාධිධාරීන් 40092 නම් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. දරු කතානායකතුමනි, මෙහි ඇති බරපතලම කාරණය වන්නේ සුදුසුකම් නොලබන උපාධිධාරීන් වශයෙන් නම් ප්‍රකාශයට පත්කොට ඇති උපාධිධාරීන් අතර 2020 පෙබරවාරි මාසයේ පුහුණුවට කැඳවීමේ ලිපි ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාර්තා කරන ලද උපාධිධාරීන් විශාල ප්‍රමාණයකේද නම් මෙයට ඇතුළත් වී තිබීමයි. මේ සියලු කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ රජයේ විසින් කලිමුඩියේ පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත්කොට මැතිවරණෙන් අනතුරුව ඔවුන්ට සේවය කිරීමට අවස්ථාව ලබා නොදී ඔවුන් රැවටීමට ලක්කොට ඇති බවයි. අතිගරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විරුද්ධ කිරීමේ දේශනාවට කවුරු හෝ සවන් දුන්නා නම් අවබෝධයෙන් ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිව මෙය යලිත් වර ප්‍රකාශයට පත් කරා. මේ වෙන විටද උපදේශ දී ඇති පසු පරිදි එම අය සියලු දෙනා කැඳවීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. මේ උපාධිධාරීන් සියලු දෙනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා වූ උපාධිය හා උපාධියට සමාන ආයතන සියල උපාධිධාරීන් ලෙස පිළිගන්නා වූ ඉල්ලුම්පත් එසේ සැලකෙල්ලට අභියාචන කිරීමක් සිදුවන්නේ නම් ඒ අනුව ක්‍රියා කිරීමටද මේ වෙන විට උපදෙස් දී තිබෙනවා. පොඩි පැහැදිලි කර ගැනීමක්. මොකද අතිගරු ජනාධිපතිතුමා කරපු කතාවේ මුද්‍රණයේ තියෙනවා 50,000 කියලා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ කිව්වා 60,000 කියලා. ඉතින් මේ පරස්පරයක් තියෙන මොකක්ද ඒකේ නිවැරදි එක කියලා මම අහන්න කැමතියි. විරුද්ධ පක්ෂයේ නායකතුමා හා හිටපු ආණ්ඩුවට මේ දාස් ගානකට කිසි කෙනෙක්ට උදව් වෙන්න බැරුණා. දැන් ඇවිල්ලා අපේ ආණ්ඩුව පිටවන්න ජනාධිපතිතුමාට දුන්නු වරමේ ජයග්‍රහණය නිසා මේ රටේ උපාධිධාරීන් ලෙස පිළිගන්න සියලු දෙනාට මේ අනුව රැකියා ලැබෙනවා. අසාර්ථක පරාජයට පත්තුණු වෛරයක් උපාධිධාරීන්ගෙන් ලබන්න යන්න එපා. අර පරස්පරයක් තිබුණා. ඒක පැහැදිලි කරගන්නයි මම ඇහුවේ. ඔබතුමා කොහෙද යන්නේ? මල්ලේපොල් උත්තරයනේ දුන්නේ. මේක 50,000ද 60,000ද එච්චරයි යන්නේ. 50,000ද 60,000ද එච්චරයි යන්නේ. නේ නේ.